විදියට අධිකරන පද්ධතියට අධකරන පද්ධතිය තුළ ක්‍රියාත්මක වෙන විිනිශ්්‍ර කාරවරුන්ටත් මෙවැනිීඩ මේවිදියට ඔවුන්ට පීඩනයට ඔවුන්ව එල් කරනවන ුට මරණී තර්ජන එල්ල කරවා නඒක බරපතුල තත්ත්ව. තකට අපේ රාටේ අදවෙනකොට කියන සමාජාර්ථක කඩා වැටීමක් විතරක් නෙවෙේ. ප්‍රජාතන්ත්‍රවාදය විශාල වසයෙන් අනතුරට ලක් වෙලා. අපි කවුරුත් දන්නවා අපේ රටේ තියෙන සමාජ ආර්ථික කඩා වැටීම තුළ තමයි මේ නිර්මාණය වෙලා තියෙන්නේෙත් ඒක කොහොමද සිද්ධ වනේ කියන එකත් ඒ පිළිබඳ ඒකට කිසිම විසඳුමක් ආණ්ඩුව පවතින ආණ්ඩුව විසින් දීමට නොහැකියාවත් මේ සියල්ලම ගැන මහිතන්නේ හොඳට අපි සියලු දෙනාම දන්නවා. තකො එවැනි තත්වයක් තුළ අද අපේ සමාජ තවත් ඊට වඩා හානිදායක තැනකට තල්ලු වෙන්නේ. එවැනි තත්වයක් වෙනස්කිරීමට තියන ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණය තුළත් ඇතිවෙලා තියන බලපෑම නිසා. එකයන්නේ මෙහෙම සමාජාර්ථික කඩාවැටීම ක්‍රටක් තුළ සිද්ධ වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියත්. එය ප්‍රජාතන්ත්‍රවාදීව ඒකට විරුද්ධවීමේ අයිතියත් ජනතාවට තියනු. මොකෝ අද පැහැදිලිවම, මේ තියන සමාජය තුළ ජනතාවට කිසිම සැනසීමක් කිසිම බලාපොරොත්තුවක් තියාගන්න බැරි වෙලා තිය ත්වයක් තුළ අනිවාරයම එක වෙනස් කිරීමේ අයිතියා තොන්ට තියෙනවා. තුො ඒ එක වෙනස්කිරීම ප්‍රජාතන්ත්‍රවාදීව කර කරන්න අවශ්‍යනං එහෙනම් ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු වෙන ප්‍රධාන මාර්ග කීපයක් තියෙනවා. එකක් මැතිවරණ අනි්‍ය මේ සියල්ලම ඇතවශයම ආණ්ඩුවලට තමන්ගේ වගකී මිෂ්ට කරන්න බැරි වෙනකොට ආණ්ඩු ම අඩුදන කාරීව හැසිරෙනකොට ඒකට එරෙහිව යම් කිසි විදිහක් ආරක්ෂ බලාපොරොත්තු වෙන වන එක බලාපොරොත්තු වෙන්නත් ඒක ආරක්ෂා කිරීමේ හැකියාව තියනෙත් අධිකරණයට. තොඩ අපි අධිකඩනයනුත් මේ වෙලාවිශාල ආරක්ෂාවක් ජනතාව බලාපොරොත්තු වෙන එතකොට ඒ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමේ මැතිවරන ගත්තාත් අධිකරණය ගත්තාත් තුන්වෙනි දේ තමයි ඊට පස්සේ ජනතාවට තමන්ගේ ප්‍රශ්න තමන්ගේ තියන පීඩාව පිටකර ගැනීමේ අයිතිය ඒ යන ඒ ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමත් ත ඉන්න පාලනය විවේචනය කිරීමත් තියෙන ප්‍රතිපත්ය විවේචනය කිරීමත් ප්‍රශ්න කරන්න තියෙන අයිති ඔය හරහා තමයි මෙවැනි අර්බෝධකාරී තත්ත්වයක් තුළ අපිට මේක පරිවර්තනය කරන්න හැකියාවත් ලැබෙෙන එක තහවරුවෙන්නේ. තවට මුකාතම ආ්ඩුව මේ වෙලාව කරන්න ඒත් තුනටඒ තුනම ආරක්ෂා නොවන විදියටට ඒත් තුනටම අතිශයෙන් බලපෑම් සහගතව මර්ධනකාරීව ශ්‍රේස්ත්‍ර තුනටම මැදිහත්වෙන්න එක තමයි මේ ආණඩුව කරන්න. අපි දැක්කොත් මැතිවරණ. කල් කල් යාවලා තියෙන මැතිවරණවලට මුණ දීමේ නොහැකියාව නිසා ඔවුන් මැතිවරණවලින් පැනල යන්න උත්සාහ කරනවා. ඒකට විරුද්ධව තමයි නඩු කියල තියනෙ ජාතික ජනබලවේගේ හැටියට මමත් සුනිල් හඳුන් හෙටි සහෝදරයත් අපේ ලේකම් ෛ්‍ය නිහා ලබේසිංහ සහෝදරත් අපි නඩුුවක් දාලා තියනෙන අපි බලාපොරොත්තු වෙන ඒ නඩුව හට ඉද දින හතරක් නම් කරලා තියෙනවා ඒ අඩුව විභාග වෙන්න. මේ මොහොතේ අපි දකින විදිහයට මේ තත්ත්වයක්ත් තුළ මේ නඩුව තීරණාත්මක නඩුවක් වෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් මැතිවරණ අයිතියත් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය තුළ මේ නඩුව අපි ගොුණු කල්ල තියෙන නඩුවත් අධිකරණය විභාග කිරීමත් තුළ විශාල බලපෑමක් රට මේ මැතිවරණය පිළිබඳ විතරක් නෙවෙයි අනාගත මැතිවරණ පිළිබඳවත් රණනාත්මකති ඉන්දුවක් එන්න නියමිතයි. එවැනි මොහොතක තමයි අපි කවදාක්වත් දැකපු නැතිවිදියට මේ ආණ්ඩුව අධිකරණයටත් අධ පද්ධතිටත් මිනිශ්්‍යකාරවලුන්ටත් බරපතල විදියට පීඩාවට ලක්වෙලා තිෙන පීඩාවට ලක් කරන මොහොතක් හැටියටත් අපිට මේ වෙලාව දකින්න පුළුවන්. ජ සහෝදරයක් යව්ව විදියට මුලති වූ උසාාවයේ. සාර්වන රාජා විනිශ්ෂකාරතුමාගේ ඉල්ලාස්වීම ඒ බරපතල සිද්ියක් ම දන්න කරමින් ලංකාවේ මීත මෑත ඉතිහාසය මෙහෙම සිදුවීමක් වෙලා නැහැ. ඒ ඒ එක පුද්ගලය පිළිබඳ සිද්ධියක් විතරක් ඇතිියට මේ වෙලාවෙගන්න බ අධිකරණයට විශේෂ වගකීම් රාශියක්. අධිරණයට විශේෂ කාර්යභාරයක් අනාගතයේද එන්න නියමිතයි. මැතිවරන පිළිබඳ විතරක් නෙවෙේ ඉදිරියට අ විචි සෞදරය විස්තර කරපු විදියට. ඉතාමත්ම මර්ධනකාරී නීති. එකක් නෙවෙේ කිහිපයක්. මේ ආණ්ඩුව ගේන්න උත්සාහ කරන අවස්ථාවකදී. එතකොඩා ජනතාවට තියෙන එකම ආරක්ෂාව ඊට එරෙහිව යන්න පුළුවන් ප්‍රධාන මාර්ගයක් තමයි යදි කරනේ. වැනි මොහොතක මේ විදියට අධිකරන පද්ධතියටටත් අධිකරන පද්ධතිය තුර ක්‍රියාත්මක වෙන විනිශ්්‍ර කාරවරුන්ටත් මෙවැනිීඩ මේ විදියට ඔවුන්ට පීඩනයට ඔවන්ව එල්ල කරනවන ඔුන්ට මරණීය තර්ජන එල්ල කරනවා නඒ එක බරපතුල තත්ත්වය තකට අපේ රටේ අද වෙනකට ඒ කියන සමමාජාර්ථක කඩා වැටීමක් විතරක් නෙවෙේ. ප්‍රජාතන්ත්‍රවාදය විශාල වසයෙන් අනතුරට ලක් වෙලා තියෙන්නේ. අපි දැක්කලා තියනෙන අපි දැක්කා පහුගිය මාස කීපය තුළම පාලිමේන්තුවේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අධිකරණය ගැන කතාකරපු විදි. විනිශ්්‍රයවරුන් ගැන කතා කරපු විදි. ඔවුන්ගේ පුද්ගලිකත්වයට හානිවෙන විදියට ඔවු ඔවුන්ගේ පෞක්්‍යයවයට හානි වෙන විදිට පාලිමේන්තු වරා ප්‍රසාධ පාවිච්චි කරමින්. අධිකරණයට බලපෑම් කරපු විදිිය. අධිකරණයට විනිශ්්‍රකරුවන් ගෙන්න්නන්න උත්සාහ කරපු විදි. අපි මේවා දැක්කා. මේ සියල්ලම, මේ එන්න එන්න මේ ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීම සඳහා, මේ යන මර්ධනකාරී අත්තනෝමතික විදිිය හැසිරීමට එරෙහිව. එන්න නියමිත.ඒ පුරවැසි නැගිටීම මර්ධනය කරන්න ගන්න පියවර කියන එක ඉතාමත්ම පැහැදිි. තොකොට ආණ්ඩුවත් පුරවැසියත් අතර ඉතාමත්ම වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරන්න නියමිත අධිකරණයක්. තමන්ගේ බලයට ගැනීමේ උත්සාහයක් තමා අපි මේ වෙලාවේ දකින්නේ. අපි විශ්වාස කරනවා අධිකරණය ඒ උත්සාහය පරදවයි කියලා ඒ උත්සාහයට එරෙහිව තමන්ගේ ස්වාධීනත්වය රැක ගැනීමට ඔවුන් මෙතෙක් කටයුතු කරපු වි ඔවන්ගේ ගෞරවයක්ත් ඔවුන්ගේ ස්වාධීනත්වයත් රැක ගැනීම වෙනුවෙන් නවුන් ප්‍රාත්මක කරයි කියන අපි දන්න අපි බලාපොරොත්තුවෙන ලංකා ඉතිහාසය තීරණත්මක මොහොතවල්වල. අපේ අධිකරණයට හැකි වෙලා තියෙනවා ජනතාව වෙනුවෙන් පෙනීන් මේ එවැනි තත්ත්වයක් නැවතවතාවක් වර්ධනය වෙලා තියෙන මොහොතක් තින් එවැනි වෙලාවක් තුළත් මෙ එවැනි අවස්ථාව තුළත් නැවතතාවක් අධිකරණයට ඒ කාය භාරය යිෂ්ට කරන්න සිද්ධ වෙනවා කියන එක ඉතාමත්ම පැදිලි ක මේ තියෙන්නේ ජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ගන්නවත් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනීන්නවත්. ජනතා අයිතිී ආරක්ෂා කරන්නවත් අවශ්‍ය ආණ්ඩුවක් නෙවේ කියනක ඉතාමත්ම පැහැදිලි. එතකොට ඒ වෙනුව ඒ සියලු ම අයිතින් වෙනුවෙන් පෙනීන්නත්. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනීන්නත් මේ වෙලාව අපේ අධිකරණයට විශාල වගකීමක් එනවා. ති ඒ නිසා. ඉදිරියට එන්න නියමිත මේ ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව. එල්ලවෙන විශාල බලහත්කාරකම. ඒ ගේන හදන නීති ප්‍රතිත්‍රස්ත පනතද සමාජමාදය ආක්ත කවරු ආරක්ෂා කරන්නද මේ පනත එන්න කියෙ එක මහිතනක්. ද මේ වෙනගල නතාවට ඉතාමාත්ම පැහැදිලි. ඊට ස්සල්ලගේන්න උත්සාහ කරා විකාශන පනතක් කියන එක මේ සියලුම පනත්වලින් උත්සාහ කරන්නේ අර ව්‍යවස්ථාවෙන් ආරක්ෂාවෙන ප්‍රජාතන්ත්‍රවාදය වැදගත්න මූලධර්මයක් වෙන ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් තොරතුරු ලබා ගැනීමේ අයිතියත් තමයි. මේ මන්තනය කරන්න උත්සාහ කරන්නේ. ඒක කරන්නේ ඇයි කියනෙ එක ක පිටි ඉතාමත්ම පැහැදිලි මේ විදි ජනතාව විරෝධී ආණ්ඩුවකට ජනතාවගේ ප්‍රශ්නවලට විසඳු නැති ආණ්ඩුවකට ඒක පිළියාරගෙන ඔවන්ගේ නොහැකාව පිළියාරගෙන කරන්න පුළුවන් අයට අවස්ථාවදීලා ජනතාවට ඒක තෝරාග වෙනසක් කරන්න ජනතාව ඉල්ලන බලාපොරොත්තුවන වෙනස මැදිහත්වෙන්න තියෙන අවස්ථාව අවස්ථාවටත් ඉඩ නෝදී. තමන්ගේ බලය වෙනුවෙන් තමන්ගේ දූෂනය වහගෙන තමන්ගේ දූෂිත කල්ලියන් ආරක්ෂා කිරීම විතරක් අරමුණු කරගෙන බලේ ඉන්න ආණ්ඩුවක් අපිට තියෙන්නේ. තින් ඒ ආණ්ඩුවට එරෙහිව ජනතාවට එකතුවීමත් ජනතාවට නැගිටීමත් තියෙන අයිතියා වෙනුවෙන් අපි පෙනීන්නවා. විශේෂ එම අයිතිය ප්‍රකාශකිරීමට ප්‍රජාතන්ත්‍රවාදීය ප්‍රධානම විදික්තමා මැතිව තයව නිසායි මැතිව අයිය වෙනුව ුත් අපි පැෙනීවා. ඉදිරි මාසය තුළ අයවැෑයන්න නියමිත්තයි අපි ආඩුවට මතක්කරන්න කැමති දෙදස් විසිහතර කියන්නේ මැතිවරන තියන අවුරුද්ධ, ඉති ඒ නිසායි මැතිවරන ට්‍රආවශ්‍යය මුදල්. කරන්න කිය එක අපි මතක් කරනවා නැැවෙන් කරපු මුදලුත් දුන්නේ මේ මේ වෙලා වෙන් නොකර ඉන්න උත්සාහයක් ගන්නවන අපි ඒක ගැනත් ඉතාමත්ම අවධානයෙන් ඉන්නවා. ඒ ඒවාගේම අධිකරණය ස්වාධීනත්වයත් අධිකරනේ ගෞරවත් රැකත් දෙන විදිහලට ඒක වෙනුවෙන් පෙනීන්නත් ජාතික ජනබලවේගේ හැතිට අපි ඉතාමත්ම තදිින් ඒ වෙනුවෙන් පෙනන්න බාමතක්.